ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත සහරාන්ගේ බිරිඳකින් අධික්‍රණයට රහස් පාපොච්චාරණයක් හත්පුණදා රාත්‍රී 12 සිට මැතිවරණ නීතිය අකුරටම ජනතා මුදලින් සුරසැප විදින යුගය අවසන් කරනවා සජිත් කියයි උමා උයේ උමං දෙකක් යාවේ එළමින ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමු දෙකක් අද පැවැතුණා ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් පොලිස් නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා ජනාධිපති ධුර අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ රැසීමක්ද පැවැත්ුණා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දාසිරි ජයසේකර මහින්ද අමරවීර සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරු නතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා මෙම සාකච්ඡාවේදී ඡන්ද කාර්යාල පිහිටුවීම පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය වැළැක්වීම යනාදී කරුණු සාකච්ඡා විය මෙහිදී මැතිවරණ කමිෂන් සභාව එම දේශපාලන පක්ෂ සහ අපේක්ෂාන් වෙත දන්නා සිටින ලද්දේ දැනටමත් ප්‍රදර්ශනය කර ඇති කටවුට් පෝස්ටර් යනාදිය ස්වේච්ඡාවෙන්ම ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙසයි නාම යෝජනා බාර දෙන සියලුම අපේක්ෂකයන් සකීය වත්කම් බරකම් ප්‍රකාශ ඒ සමග බාර දිය යුතු බව කමිෂන් සභාව විසින් එම අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින ලදී සියලුම අපේක්ෂකයන් ඒට එකඟතාව දැක්වීම පිළිගත් දේශපාලන පක්ෂ 10කින් නාම යෝජනා සඳහා අපතම්පත් කර ඇති අතර හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද ස්වාධීන අපේක්ෂකයන් ලෙස හා ලියාපදිංචි නොවු දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් අපතම්පත් කර තිබෙනවා. ආන්දර මේසරෙත් දිනවා වගේ. ඔව්. अशोक वडिगमन गाव समरवीर वीरवाणि सह एसपीलियन महत्तरुन අපමුදල් තැන්පත් කිරීමෙන් අනුතුරුව ඔවුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. දැන් මන් දෙවතාවක්ම ජනාධිපතිවරණයට තරඟ කළා කොළඹින් තුන්වෙනි ස්ථානයටපත් වුණා. හැබැයි මේ පාරම ලංකාවේම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. මම දේශපාලනට ආවේ පුංචි පන්ති මතුවුණු කෙනෙක්. මං අවුරුදු 20කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. මේ අතර පෙෆරල් සම්මුදහනේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ITN ප්‍රවෘත්තිංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා. වෛරී සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මෙවර මැතිවරණයේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ සඳහා සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන්නටත් මේ වෙනකොට වැඩ පිළිවෙලක් සකස් වෙලා තිබෙනවා. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ජාත්‍යන්තර නිරීක්ෂකයන් හැටියට 35 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එම පිරිසත් දිගු කාලීන නිරීක්ෂකයන් 12 දෙනෙක්, ඒ වගේම කෙටි කාලීන නිරීක්ෂකයන් 20 දෙනෙක් සහ විශේෂඥ කණ්ඩායමක් හැටියට මේ 35 දෙනා නිරීක්ෂණ කටයුතු සඳහා දායක වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙල බ්‍රිතාන්‍ය රාජ්‍ය මාධ්‍ය අහමඩ් සාමිගේ පැසසුමට ලක් වුණා. ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත අහමඩ් සාමි වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවෙමින් මෙම අදහස් පළ කළා. ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවේදී අන්තවාදී මානසිකත්වයකින් යුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිසිවිට අනුමත නොකරන බව අහමඩ් සාමි වරයා ප්‍රකාශ කළා. ගෝලීය තර්ජනයක් බවට පත්වැති සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවේ වැදගත්කමද අවධාරණය කෙරුණා. පාස්කු ප්‍රහාරෙන් පසු අන්තවාදීන්ගේ විදේශ සම්බන්ධතා විමර්ශනයේට බ්‍රිතාන්‍යය ලබා දුන් සහය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘතඥතාව පළ කළා. හිටපු අමාත්‍යවරයෙකු වූ අතවුද සෙනවිරත්න හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඩබ්ලිව් බී ඒකනායක යන මාතුරුන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට අද එක් වුණා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද අතවුද සෙනවිරත් මහතා කටයුතු කර තිබෙනවා. WBA ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කළා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවන බවයි ඔවුන් මෙහිදී කියා සිටියේ. කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කරගෙන අපි මේ ගමන යන්න කල්පනා කළේ. මගේ දේශපාලනය මේ රටේ මේ වෙලාවේ කළ යුත්තේ කුමන පිළිවෙලකටද කියන රට ගැන බලලයි. මගේ දේශපාලනයයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයයි පරස්පරයි. මට ජයා ජාවතන මහත්තයා 1976 අතගාවේ කල්ලාගෙන කිව්වා අතා මාත් එක්ක එකතු වෙන්න මංගේ මගේ දේශපාලන ඔබතුමාගේ දේශපාලනයයි බොහොම පරස්පරයි. ඒක නිසා මට බෑ කියලා මං කිව්වා. නමුත් මම තමුන්නාසලට මතක් කරන්නේ පසුගිය අවුරුදු 10ක් අතර කාලය තුල මේ රටේ දෝලණය වුණේ කතා කෙරුවේ දූෂණය වංචාව හොරකම ගැන ඔබතුමා පිරිසිදු අවංක දේශපාලනඥයෙක් හැටියට මේ රට හදන්න අනාගතයේ අපි ඔබතුමා ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා අනාගත ජනාධිපතිතුමා කියලා ඒ අනුව ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න මෙම මාධ්‍යමයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා. ගරු ආතාවුද සෙනවිරත්න මැතිතුමත් WBA ඒකනායක මැතිතුමත් පාර්ශව විශාල ගණනාවක් දේශපාලන පක්ෂ විශාල ගණනාවක් අද මාගේ ජනාධිපතිවරණ වැඩසටහනට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වෙලා සිටිනවා. අපේ රටේ ජීවත් වන ජනගහණයෙන් 145%කට වැඩි ප්‍රමාණයක් රුපියල් 900ක් වැනි දෛනික ආදායමකින් ජීවත් වන ජන කොට්ටාසක් සිටිනවා. රටක ජනගහණයෙන් 145%ක් රුපියල් 900ක දෛනික ආදායමක් ලබනකොට රටක් හැටියට අපිට සතුටු වන්නට පුළුවන්. ජාතික ආදායමෙන් 55%ක්ම භුක්ති විඳින්නේ මේ රටේ පොහොසත්ම 20%. මේ රටේ ජනතාව ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට මට ලැබෙන වේතනය මම මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම උදෙසා මම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීමටද නියමිතයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝතාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපිකුණුවක් තමා සතුව නොමැති බව ආගමන විගමන පාලකවරයා අව්‍යාජනාධිකරණයේ හමුවේ අද දැනුම් දුන්නා. පිටසම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට දින දක්වා කල් තබා තිබෙනවා. 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාලගත කළ බවත් එහිදී දෙපාර්තමේන්තුව සතු කිසිදු ලියවිල්ලක් විනාශ නොකළ බවත් පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පෙත්සම සලකා බැලීම අභිහචනාධිකරණයේදී අද ආරම්භ කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන සර්ටියෝ රාටි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. රිට් පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ පුරවැසි භාවය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් සිදු කරන බවත් එහි විමර්ශන අවසන් වන තෙක් රිට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත්ය. කෙසේ වෙතත් මූලික කරුණු විමසීමෙන් පසුව මූලික විරෝධතා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වනදා පැවති මැතිවරණයෙන් ජයගත් අතර නොවැම්බර් 21 අතරතුර කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ සහතික නිකුත් කර ඇති බවයි. එම කාලයේ අතරතුර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පත්කර නොතිබූ බවද නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා. නොවැම්බර් 18 වනදා සිකුරාදා දිනයක් බවත් ඉන් අනතුරු වෙලඹෙන්නේ සතියන්තයක් බවත් පෙන්වා දුන් නීතිඥවරයා නොවැම්බර් 21 වනදා වන විට ද්විත්ව පුරවැසි භාවය සහිත සහතික නිකුත් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා. අමාත්‍යංශ ලේකම්වරුන් අමාත්‍යවරුන් පත්කර නොමැති අවස්ථාවකදී නිකුත් කර ඇති මෙම සහතික නීතිය ඉදිරියේ කිසිදු වළංගු භාවයක් නොමැති බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින්
मुल्ले महता संधान कले ओनैम विषयक संबंधेन खाटियोतु किरीमट जनाधिपति तुमाट बलतल अति बवाई गोटाबे राजपक्ष महतागे श्रीलंका पुरवसी भावे वलंगुतावा अभियोगेट लाक्करमीन सिविल समाज क्रियाकारीन वन महाचार्य चंद्रगुप्त तेनुवर सह गामिनी वियनगुडियन महत्तुरुन गुणकर अति पेत्सम हेट दहवल एकाई तिहट याली सलका बैलीमट नियमितई महिंद राजपक्ष जनाधिपत मे प्रधान करलते जनाधिपति प्रधान कराट पास मैं मे संबंधे अई मे आकार पहालोट पास मे आकार दोष सहगत अने कार्य तमंग सहोद द्वितपूर्वशी भाव दिन्न जनाधिपति वर अटे दिन्न बेरिक मकने मगे उपन साहति के मगे पत्करा मे अम्म आयतने मट अद की ओत्ते मैं कौरकने के लिए उपन साहति वरदी के मट मुखा करा दी रजयन दीप उपन साहति अति रजयन दीप साहति पेरटुगामी समाजवादी पक्षे अधिकरण सेवा कमीशन सभा वेदिरिपिट निहड विरोधतावक निरत वुना यापने अधिकरणे विभागवन ललित कूगन नडुवे साक्षी लबादीम संदहा गोटाबे राजपक्ष महता सहभागी नोवीम संबंधेन विरोधे पलकिरीम संदहा मेम विरोधताव संविधान करतिबुना नडुव केंदवु सैम अवस्थावकदीम गोटाबे राजपक्ष महता तम नीतिज्ञेन मार्गेन विविध हेतु इदिरिपत् करमीन साक्षी लबादीम मगहरिमीन सिटिन बवाई विरोधतावे निरतवुवन संदहान करन्ने 2019 जनवरी मासे 22 तमाय अधिकरणे नोतीसी निकुत करे ओहुट एन्न कियला एतोट गोटाबे राजपक्ष महता दिगिन दिगटम अधिकरणे मगहरिमीन हिटिया आरक्षक हेतु जनाधिपति अपेक्षक प्रदेश में रस्सीम तीनो एवं अदाल कोविड सह विन वर्ल्ट आनो जन हम वर्ल्ट आनो ए हेमेक दीम आरक्षा वतीनो हूट अधिकरण दिमाई आरक्षा न्याय किल किया अनित्यक अधिकरण आरक्षा पीले प्रश्न तीनो नंग एक अदाल दिए है कि विसंदुम तीनो विरोध तावे नानतुरुवेम पिरिस अधिकरण सेवा कमीशन सभा वेत विशेष लिपियाक बहर दीमट खाटियुतु कला ए यापने अधिकरण विभागेट गैन नडुवट सहभागी वीम संदहा गोटाबे राजपक्ष महताट प्रमाणवत आरक्षावाक नोमति बवट अभियाचनाधिकरण लबादुन तीन्दुवट विरुद्ध නිත්‍යානුකූල නොර ලෙස වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකින් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන ලෙසට අංශ ප්‍රධානීන්ට නියෝග නිකුත් කෙරුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අභ්‍යන්තර නියෝගයක් මගින් අංශ ප්‍රධානීන්ට මේ බව දැනුම් දී තිබෙනවා. අසනීප නිවාඩු නොදමා සේවයට වාර්තා නොකළ සියලුම සේවකයන් සේවය අතහැර ගියාසේ සැලකෙනු ඇති. යනුව දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය ස්ථානාධිපති දුම්රිය නියාමක සහ අධීක්ෂණ කළමනාකරු යන ශ්‍රේණිවලට අයත් නොදන්වා සේවයට වාර්තා නොකළ නිලධාරිනුයි සේවය අත්හැර ගියාසේ සැලකෙන්නේ මේ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවක් ඇඳුවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් වැඩට එන්නේ නැත්නම් උන්ට කරන්න ක්‍රමවේදයක් තියෙනවා නිවාඩු ගන්න පුළුවන් එතකොට අසනීප නිවාඩු ගන්න පුළුවන් එතකොට එහෙම අරන් නැත්නම් රජයේ ආයතන සංග්‍රහය අනුව ඔවුන් සේවය හැර ගියාසේ සැලකනවා හෙට දිනේ ඉඳන් ඔවුන් නියමිත පරිදි වැඩට ආවොත් දැන් මේ ඔබතුමාලා දීපු ලිපිය වළංගු වෙන්නේ නැද්ද? නෑ මේමයි. දැන් එතකොට ඒගොල්ලන්ට පුළුවන් අද හවසේ දැන් ලිපි ලැබිලා නම් අද හවසේ ඒගොල්ලන්ට ඇවිල්ලා කතා කරන්න. එතකොට ඒක යම්කිසි ක්‍රියාමාර්ග ගන්න මට දැනුත් පරිඩයක් ආවා. පුළුවන් නම් මගෙන් ලිඛිතව දෙන්න කියලා ඔවුන්ට අපේ මේ ක්‍රියාමාර්ගය ඉදිරියට කරනවා කියලා ඉල්ලීම්. මං කියලා ති කියන්නේ හැම වෙලාවෙම දැන් නම් ආයේ කාලේ පැනලා තියෙන්නේ. ඒ නිසා වැඩට ඇවිල්ලා මට ඉල්ලීම් කෙරුවොත් තමයි මම සාකච්ඡාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් මම සාකච්ඡාවට යොමු වෙන්නේ නෑ. දිනේද දුම්රිය දහවණිය සීමා වී තිබූ අතර දුම්රිය මගින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් ඒ පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් පළ කළා. මේගොල්ලන් අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගියාම මහජනේ අමාරු වෙටිනු. ජනතාව විශාල පීඩනයකට පත් වෙලා අපි මේ පොර කාගෙන බෙලි කඩාගෙන කොද්දු කඩාගෙන එන්නේ. ඉතින් ඒකට රජෙන් පිළිතුරකුත් නැහැ. අපිත් දුක් විඳිනවා. මේ වන්දා ඉතින් පේනවනේ අපිට වෙලා තියෙන අපහසු. 8:45 ඔෆිස් එකට ඉන්න ඕනේ. දැන් තමයි ඔෆිස් එකට යන්නේ. जनता ලොකු පවක් කරගන්න මේක මේ විදිහට මිනිසුන්ට වැඩ දෙන එක ලොකු පාපයක්
ඔක්කොම ලක්ෂයට වැඩි එකට තමයි මේ ස්ට්‍රයික් කරන්නේ. දැන් බලන්න සුළු සේවකේ කීයද ගන්න රුපියල් 25000යි 30000යි වැඩක් නැහැ මේ ගැන කතා කරන්නේ. වර්ධනේ ඉවර නැහැ තමයි තේමදාද රටේ යටි මිනිස්සු වෙන සලකන්නේ නැහැනේ. ඒගොල්ලන් වැඩ නැහැ බලාපොරොත්තු වෙන්නේ යාපි දුක් විඳිනවා. හැමදාම මෙහෙම තියනවා නම් හොඳයි. ඉන්න ඉතන රණක්. එහෙමද? ඉතින් අපිනේ කන්නේ ඉතින් පරිප්පු. දෙන්න හොඳ නැහැ මේ මිනිසුන්ට එක සතියක්වත්. හරිම සනීපයි තුන් හතර දිනේ කරේ තියන් එන්නේ මේ ටිකේ. ඉතින් ජිම් එකට යන්න ඕනේ මේ දවස් ටිකේ. අපි සාර්ථකයි. ඒගොල්ලෝ පරාදයි. උතුරේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයේ ලෙස ජාතික ජනපල වේගයේ ගොඩනගන බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. යපනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ජනාධිපති වර්ණයේදී තෝරා ගන්නා පාලකයා සපාලනය තමයි ඔබගේ අපගේ ඉරණම තීරණය කරන්න. ඒ නිසා අප කිසිවෙකුටවත් මේ ඡන්දේ මගහරින්න බෑ. සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ දකුණේ පක්ෂ මේ ඡන්දෙට තරඟ වදිනව උතුරේ අපිට ඒ තරම් අදාළත්වයක් නැහැ මේ මැතිවරණේ. දකුණේ දේශපාලන ව්‍යාපාර දෙකක් ප්‍රධාන වශයෙන් අපේ රට අවුරුදු 71ක් රට පාලනය කරා. අපේ රට යුද්ධ නිර්මාණය කරා. අපේ රටේ සාගතය නිර්මාණය කරා. වංචාව දූෂණේ නාස්තියෙන් පිරුණු පාලනයක් ගොඩනැගුණා. මේ ප්‍රශ්න ඇති කරේ දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්. අපේ රට දකුණේ දේශපාලන ව්‍යාපාරයක් පමණක් නොවේ. අපි උතුරේ ඔබත් එක්ක සමීපව වැඩ කරන්න කැමති දේශපාලන ව්‍යාපාරයක්. මේ උතුරේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජනබල වේගයේ පත්වේවි කියන විශ්වාසය අපට තිබෙනවා. මේ අතුරුදානන් සියලු දෙනා පිළිබඳව සත්‍ය දැනගැනීමේ අයිතිය, ඒ සඳහා යුක්තිය ඉටු කිරීමේ අයිතිය, පුරවැසියන්ට සාධාරණ අයිතියක්. ඒක කාලයේ වැලිතලාවෙන් හෝ මතකයේ වැලිලියාමෙන් හෝ යට නොගැසිය යුතු ප්‍රශ්න. ඒ නිසා ඔබට සහතිකයක් දෙමිනවා. ඔබගේ දරුවන්, ඔබගේ ස්වාමිවරුන් පිළිබඳව සත්‍ය පිළිබඳව ඔබට එළිදරව් කිරීමේ වගකීම අප විසින් බාර ගන්න බව සහතික කරනවා. එයා දවුතුරේ ජනතාවගේ විශාල වේදනාවක්. තම රජයේ ප්‍රමුඛ අරමුණ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොරොනාගල පැවති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සමුලුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහජන පක්ෂයේ නායක අසංක නවරත්නයන් මහතුරුන් ඇතුළු පිරිසක් සමුලුවට එක්ව සිටියා. අපි තාමත්ම ශක්තිමත් බලවේගයක් බවට අපි පත් වෙලා තිබෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. සැලසුම් කරන ආර්ථිකය තුල ආර්ථිකයට සරිලන රැකියා හොඳ වේතනයක් ගන්නට පුළුවන් රැකියා උත්පාදනය කිරීමට සුදුසු කෙටි කාලීන හා දීර්ඝ කාලීන අධ්‍යාපන ක්‍රමයක් පිසකස් කළා තිබෙනවා. ආමි කාර්ය, නේවි කාර්ය කරපු හඳුන්වපු ඒ කොටස් රණවිරුවෙක් බවට අපි පත් කළා. මේ අටේ සුරක්ෂිතභාවය රැකගැනීමට අවශ්‍ය පොලිස් සේවාවක් බිහි කිරීමට මම ක්‍රියා කරනවා කියන කාරණයක් මේ අවස්ථාවේදී කනුනාසකම පොදුජන යුගයක් උදා කර දීම සඳහා සියලු ප්‍රබුද්ධ ජනයා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග ඒකරාශී වී ඇති බව නියුජ අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. සබරගමු සමන් දේවාල පරිශ්‍රයේදී මාධ්‍යවිත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා, මේ රටට ආදරය කරන නායකයෝ ඉන්නවා, සහ ඒ පක්ෂයට ඡන්දෙ දෙන හොඳ ප්‍රබුද්ධ ජනතාවක් ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා පොදු ජන යුගයක් උදා වීමෙන් තිබෙන්නේ, පොදු ජනයාගේ දරුවෝ නායකත්වයට පත්වෙන යුගයක් එන්නේ, පොදු ජන ගමනට පොදු ජන නායකයොත් එක්ක එකතු වෙන්න තියෙන්නේ අද එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගත්ත හංසයා ලකුණු පෙරදැරි කරගත්ත ඒ සන්ධානයට එකතු වෙන එක තමයි තිබෙන්නේ. ඉතින් අපි සියලු දෙනාටම විවෘත ආරාධනාවක් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උරුමය තියෙන්නේ මේ පැත්තේ. එතුමා ජනාධිපති වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාව ලැබුණේ නැත්තම්. එක්සත් ජාතික පාක්ෂිකව ප්‍රමුඛ කරගත් මේ ආඥාදායකත්වයට, වැඩව සංවාදයට, රදලවාදයට, පෞල්වාදයට, දූෂණයට, මංකොල්ලයට එරෙහි ජනතාව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් කළේ. ඉතින් එතුමාට මේ පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සියලු දෙනාම මේ යන ගමනට එකරාශි වෙයි කියලා. ඔක්තෝබර් 4 වනදා සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් මොහමඩ් කාසිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැතිය කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් පාපොච්චාරණයක් සිදු කළා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්
සිව්වන දිනටයි ඇය මෙම රහස් පාපොච්චාරණය අද සිදු කළේ. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිලමැදිරියේදී පැය 3කට ආසන්න කාලයක ඇය මෙම පාපොච්චාරණය සිදු කර තිබෙනවා. කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් අනතුරුව තුවාලලපා සිටි අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ ඇගේ වයස අවුරුදු 4ක් වන දියණිය රහස් පොලිසිය බහරයට ගනු ලැබුව අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකාරිය වන ෆාතිමා කාදියා රදවාගෙන ප්‍රශ්න කිරනවා. අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 12ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. පාස්කු ඉරදා එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. ඒ අනුව අදාළ පෙත්සම් ජනවාරි 20 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලූ බැල්මට පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව වග උත්තර කරුවන්ට මේලක දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතිසේ නිකුත් කෙරුණා. සත්පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ. ත්‍රස්ත විමර්ශනාංශයේ බහරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ පාතාල නායක මාකතුරේ මදුෂ්ටෙරෙහි නඩුව නොවැම්බර් 6 වනදා යලි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඔවුන්ට එරෙහිව ඝාතන කුමන්ත්‍රණයක චෝදනා එල්ල වී තිබෙනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි. මාකතුරේ මදුෂ්කෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ උමන් දෙක එකට එක් කිරීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුවන් වෙනවා. උමගට ඇතුළු වීමට පෙර ITN වෙත අදහස් දැක්වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුනිල් ද සිල්වා මහතා. ශ්‍රී ලංකාවේ මේ වෙන විට ඉදිකිරුණු උමන් අතරින් දිගම උමග කිලෝමීටර් 15 මාරක් පමණ කැණීම් කටයුතු අවසන් කරන දවස මේ උමගේ කැණීම් කටයුතු කරේ උමන් කනින යාන්ත්‍ර දෙකක් මගින්. ඒ යාන්ත්‍ර දෙක උමගේ දෙපැසින්ම උමග තුලට ඇතුල් වෙලා කැණීම් කරගෙන ඉදිරියට ගියා. ඒකෙන් මේ උමන් කනින යාන්ත්‍ර දෙක එකිනෙකට මූණලා උමග තුල කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම 100%ක්ම අවසන් කරන මොහොතක් වෙනවා. ඉන් අනතුරුව උමාවේ අතිරික්ත ජලය උග්‍ර ජල හිඟයකින් පීඩා විඳින විශේෂයෙන්ම වැල්ලවාය තනමල්විල වැනි ප්‍රදේශවල ජනතාවට එම ජලය වාර්ෂිකව මුදවා හැරීමයි. එම ක්‍රියාවලිය කෙරෙන්නේ ඩෛරබා ජලාශයේ සිට මේ අපි දැන් අවසන් කරන හරහා ජලය ගලාගෙන යෑමට සලස්වා මේ අපි ඉන්න භූමියේ සිට මීටර 800ක් පමණ යටින් දැනට ඉදිකිරීම අවසන් වී තිබෙන භූගත මෙගාවට 120ක ධාරිතාවේ බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කරලා වැල්ලවායි අලිකුටාර කියන ජලාශයට මුදවා හැරීමයි. ජනාධිපතිවරණයට තරඟ වදින සියලුම අපේක්ෂකයන් ඔක්තෝබර් 5 වෙනිදා එකම වේදිකාවකට ගෙනින්න බව පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ තමයි අපි පවත්වන්නේ. එතකොට හවස 3 ඉඳලා 5 වෙනකම් මේ වැඩසටහන සජීවීව සියලුම රූපවාහිනී නාලිකා විකාශනය කරන මේ ITN එකත් ඇතුළුව එකඟතාවය පළ කළ දෙනවා. මම හිතන්නේ අපේ මාර්දුලහ ව්‍යාපාරයේ ගෞරවය අපි රූපවාහිනී නාලිකා සියල්ලන්ටම පිරිනමන්න කැමැතියි. වෙබ් මාධ්‍යවේදීනුත් මේක අපේක්ෂාවෙන් ඉන්නවා මේක සජීවීව ප්‍රචාරය කරන්න. මේ රටේ පුරවැසියන් හැටියට ඔක්තෝබර් මාසේ 5 වෙනිදා බලාපොරොත්තු සහගතව ඉන්න ඔබේ ආලින්දයට රූපවාහිනියත් එක්ක මේ අපේක්ෂකව ගොඩවදිනවා. ඔවුන් රට හදන වැළපිළිවෙල රටට කියන අවස්ථාව තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒ නිසා ඔබට ගෙදර සිටම ඔබට මේක දකින්නට පුළුවන්කම තිබෙනවා. පළමු පුරවැසියාට මෙවැනි සම්මුතියකට යටත් වෙන්නට නොහැකි නම් ඇත්තටම ඔහු හෝ ඇය නායකයෙක් නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාව පිළිබඳව තියෙන ආකල්පයක් පිරිසිදු දේශපාලනයක් ඇති කරගත යුතුයි. ඔවුන් තුර යම් ඉච්ඡාබංගත්වයක් තියෙනවා යන මේ දේශපාලන කරලියේ සිද්ධ වෙන දේවල් පිළිබඳව. සියලු දේශපාලන නායකයන් එක්ව ක්‍රියා කළ යුතුයි. එකම වේදිකාවකට පැමිණිය නොහැකි නම් ඔවුන්ගෙන් අපි බලාපොරොත්තු වන නායකත්වයක් නැහැ ජනතාව වටහාගෙන තියෙන්නේ. ඉතින් එම නිසා මේ සජීවී සංවාදයක් ලෙස මං පෙර කිව්වා වගේ දෙස් විදෙස් මිලියන සංඛ්‍යාත පිරිසක් නරඹાવી අපිට අවශ්‍යයි ඇත්තටම මෙය අගතියටපත් කිරීමක් නෙවෙයි. දේශපාලන පක්ෂ නායකයන් සතුව තියෙන හැකියාවන් සහ ඔවුන්ගේ දක්ෂතාවයන් ප්‍රකාශනයක් තුලින් එළියට ගන්නත් මෙතනට පැමිණීම තුලින් ඔවුන්ට යම් වාසියක් අත්වෙනවා කියන එක.
සියලුම අපේක්ෂකයන් සහභාගී වෙන ජනාධිපතිවරණයේ 2019 මහජන වේදිකාව ඔක්තෝබර් 5 වෙනිදා සවස 3 සිට 5 දක්වා සජීවීව විකාශය කිරීමට ITN මාධ්‍යාලයේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ නවතම ශාඛාව පිටකොටුව හන්ට ගොඩනැගිල්ලේදී විවෘත කෙරුණා. ඒ ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සභාපති ජයරාජ් චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු පහසුකම් වලින් සමන්විතවයි නව ශාඛාව ස්ථාපිත කෙරුණේ. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ධම්මික පෙරේරා මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. World Vision නායතනය ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සමග එක්ව ළමා හිංසනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. හිංසනය වෙනුවට ආදරය යන තේමාවෙන් යුතුවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. ප්‍රධාන දුම්රිය ස්ථානවල සහ දුම්රිය මැදිරි තුල ළමා හිංසනය පිළිබඳ දැනුවත් කිරීමේ ස්ටික ඇලවීමටද කටයුතු කෙරුණා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. World Vision ජාතික අධ්‍යක්ෂ දහම් සේනාධිරාජා, දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහතුරු නැතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ද වෙඩින් ප්ලෑනර් 2019 ප්‍රදර්ශනයේ ලබන 25, 26 සහ 27 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. රොචෙස්ටර් ආයතනයයි මේ සංවිධානය කරන්නේ. ප්‍රදර්ශන කුටි 200කට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. මංගල සේවා සැපයුම් ආයතන රැසක අනුග්‍රහයකින් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සංවිධානය කළ බලශක්ති සැසිය 2019 කොළඹදී පැවැත්වුණා. විදුලි දහරිතාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය බලාගාර ඉදිකිරීම සඳහා වන ආයෝජන අභියෝග සම්බන්ධ ගැටළු මෙහිදී සාකච්ඡා කෙරුණා. එම අභියෝග සහ ඊට අදාළ විසඳුම් පිළිබඳ රජ දැනුවත් කිරීමද බලශක්ති සැසියේ අරමුණක්. ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ නිරත විද්වතුන් සහ රාජ්‍ය ආයතන 36ක නිලධාරීන් 150කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk